දෙවැනි නාගවිමානය නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාරවේවා. ඇතානම් සුදුම සුදුයි හරිවිශාල ඇතෙක් උතුම් හස්තියෙක් ද්‍යාපසරාවන් පිරිවරාගෙන ඇතා අපිටේ නැක්ගලා පැබැලි බැබලි වනයෙන්වනයට යන්නේ හැම දිසාවන්ම එලිය කරන ඕසදී තාරුකාවක් වගේ. ඇත්තෙන්ද ඔබට මෙවැනි ලස්සනක් ලැබුණි කොහොමද මොනවගේ පිනකින්ද ඔබබට වේව ලැබුණේ ස්සිතට ප්‍රියවපදවන මේ සැපසම්පත් ලැබුණේ මොනවගේ පිනකින්ද. මහානුභාව ඇතින් පින්වත් දෙවිය. මිනිස්ලෝකෙ ඉන්න කාලදී මොනවගේ පිනක්ද ඔබ කළේ. ආනුභාව සම්පන්නව ඔය බැබලි පැබලින්න පින මොකක්ද. ඔබේ සිරුරෙන් විහිදන එලියෙන් හැම දිසාවම පපලනවා. මොග්ගල්ලාන මහරහතන් වහන්සේ තමයි මේ ප්‍රශ්නයහුයි ඒ ගැන ඒ දිව්‍යපුත්‍රයා ගොඩාක් සතුට වුණා. මොනවගේ පින්කම්වලින්ද මේ සැපලබුණ කියනෙ ප්‍රශ්යට ඔහු මෙහෙමයි පිළිතුරුදුන්නේ මං අතීත ජීවිතයේ මිනිස්ලෝකෙ මනුසේක් වෙලා හිටියේ මංඒ සද්දහම් ඇස්සැති බුදුරජාණන් වහන්සේගේ ශාවකයෙක් වූ උපාසකේෙක් වෙලා හිටිය මං සතුන් මැරීමෙක් වැැලකුුණා ලෝකයෙහි සොරකමකීනදයමං දුරු කළා මංමත්වෙන දේවල් පාවිච්චි කරපු කෙනෙක් නොවේ බොරු කියපු කෙනෙකුත් නොවෙයි. මං සතුට වුණේ මගේ පිරිදත්තෙක්ක විතරයි. මම දන් පැන් පූජා කරන්නේ පහන්සිතිින්මයි. පිළිවෙලකට මහාදාන මම දීලා තියෙනවා. ඒපිනෙන් තවයි මේ වැනිලස්සන මට ලැබුණේ. ඒ පිණින්මයි මෙ සම්පත් ලැබුණේ. සිතට ප්‍රීතිය උපදවන මේ සැප සම්පත්තෝ කොම ලැබුණේ ඒනිසාමයි. මහාඩුපාව සම්පන්න වූ ස්වාමීන් වහන්ස. මිනිස්ලෝකෙදී ඔය පින තමයි මංකරගත්තේ ආඩුභාව සම්පන්නව පැබලිවැැබලීන්න පින ඕක තමයි මගේ සෙරුරෙන් විහිතෙන එලියෙන් හැම්ම දිශාවම පපලනවා.